දැයි ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 274 අපේ වැඩමුළුවේ දෙවෙනි දවසේ හඳුන්වා දීමක් අපි කරන්න යන්නේ නැහැ මොකද අපි මූලික ටික මතක් කරගත්තනේ අද අපි ලිඛිත ප්‍රශ්න විසාචිවාරය ආරම්භ කරනවා මල්ලිකායෙන් අපි ඉල්ලා හිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සාචිවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න 11කුත් Zoom එකෙන් ප්‍රශ්න දෙකකුත් ලැබී තිනවා පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට අවසරයි පරයන්ක භාවනාව සවස් කාලයේ පුටුව මත වාඩි වී මම දැන් මෙතන යන්න කෙරෙහි අවධානය යොමු කර කය වෙත සිත යොමු කෙලිමි ආස්වාස ප්‍රස්වාසයේ වෙත සිත යොමු විය කලින් වතාවේ මෙන් නිදිමත දැනේ සිතට විවිධ සිතුවිලි පැමිණේ මේවා එකිනෙක හා මිශ්‍ර වී නොපැහැදිලි හා අසම්පූර්ණ සිතුවිලි රාශියක් ලෙස දිස්වේ වෙන්කර හඳුනා ගැනීම අපහසුය නින්දෙන් හිස එක්වරම කඩා වැටේ මේ විට ආස්වාස ප්‍රස්වාසයට සිත පැමිණේ. කලින් ස්වාමීන් වහන්සේ උපදෙස් දුන් ආකාරයට කර්මස්ථානයට නැවත සිත පැමිණීම අවධානයෙන් බලා සිටීමට උත්සාහ ගත්ෙමි. සමහර විට ආස්වාසය හා ප්‍රස්වාසය කැඩි කැඩි යන සුළං ප්‍රවාහයක් ලෙස දැනුනි. මේද නැතිව ගියේය. කර්මස්ථානයට සිත ගිය විට අවධානයේ තියුණුව තිබුණාක් මෙන් සිතුනේ. නමුත් පසුව කල්පනා කරන විට මෙය මට පැහැදිලි නැත. සමහර විට මෙම මුළු අත්දැකීමම නින්දෙන් සිදුවා විය හැක. තවදුරටත් උත්සාහවන්ත වීමට බලාපොරොත්තු වන අතර ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතිමි. රාත්‍රී කාලයේ පරයන්ක භාවනාවේ යෙදෙන විට නිදිමත තිබුණේ නැත. ආස්වාසය හා ප්‍රස්වාස අතර හිදෙස හොඳින් නිරීක්ෂණය කළෙමි. ආයාසයක් නොගෙන සිටින විට පපු ප්‍රදේශයේ ඉහළට එසවී වායු ධාරාව නාසය තුලට පැමිණේ. හුස්ම ගැනීම ඉබේ සිදුවීම බලා සිටීම තරමක් අමාරු දෙයකි. එයට අවධානය වැඩිපුර දැමුව විට ඉබේ සිදුවීමට අමතරව යම්කිසි උත්සාහයක් ආස්වාස ප්‍රස්වාසය තුලට දමන බවක් පෙනේ. මේ දෙක අතර වෙනස ඉතා සියුම්ය. මම හුස්ම ගන්නේ නැතිව මද වේලාවක් බලා සිටියොත් ක්‍රියාවලිය ඉබේ සිදුවේ. විටින් විට පාදවල ඉරියව්ව වෙනස් කිරීමට යම් ආවේගයක් පැමිණේ. පාදවල යම් අපහසුාවක් දැනේ. ඉරියව්ව මාරු කළද නැවතත් මාරු කිරීමට ආවේගයක් වැනි දෙයක් මද වේලාවකින් පැමිණේ. මෙම අත්දැකීම වෙතද අවධානය වරින් වර යයි. බොහෝ විට භාවනාවේදී විවිධ හැඟීම් ඇතිවීම අඩුය. උපේක්ෂා සහගත ශාන්ත බවක් පවතී. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. එසේම උපෝසත සීලය සම්බන්ධයෙන් මාහට ඇති මෙම ගැටලුවද විසඳා දෙන ලෙස ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඉල්ලමි. විකාල භෝජනයේ සම්බන්ධ සිකපදේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම විකාලයේදී පරිභෝග කළ හැකි දේ පිළිබඳ මාහට සැකපවතී. මේ සම්බන්ධයෙන් පරස්පර විරෝධී උපදෙස් ලබා ඇත. උදාහරණ වශයෙන් කිරිසා කිරි ආහාර නුසුදුසු බව අසා තිබුණත් බට සුදුසු බව මුළුතැන්ගේ දැන්වීම් පුරේ ඇත. තවද 70%ක් ඩාර්ක් චොක්ලට් සුදුසු බව ඇත. මේ පිළිබඳ තීරණ කවුරු කෙසේ ගත්තාද යන්න පිළිබඳ සැකපවතී. මට මෙම ගැටළු निराකරණය කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අපි මේක පිළිබඳව විනිශ්චය ගත්ත 40 වෙනි වැඩමුළුවේදී රේරුකාණ චන්දේවල ස්වාමීන් වහන්සේගේ උපසම්පදා ශීලයේ කියන පොතේ 70 වෙනි පිටුව උතන ගහලා ඇති නැත්නම් මල්ලිකා උදව් කරන්න ඒක තියෙනවා. ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. ඕකට ගිහිලා තියෙනවා තාම දැන් රිට්‍රීට් 200ක් විතර ඉන්සාව උඩට වැඩි එක හිතන්න යන්න එපා. ඒකට අනුගත වෙන්න ඒක එච්චරයි. ලිපිය ගැන කතා කරනකොට ලිපියේ කතා ශරීර දෙකම අහගෙන ඉනකොට පේන්නේ භාවනාවේ බුදුහාමරක වචන කියනවා රූපේ රූප සංඥාවක් බවට හැරවෙන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතෙන් ගියාම මේක හීනයක්ද ඇත්තක්ද හිතපු දෙයක්ද කරපු දෙයක්ද වෙච්ච දෙයක්ද කියන පොඩි සැකයක් පහළ වෙනවා. මේ කෙනාට අහු වෙලා තියෙනවා ඒක. මේ ලස්සනට තිබුණු gediya වගේ තිබුණ එක දැන් ටික ටික වෙනස් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපේ රූප සංඥාවක් බවටපත් වෙනවා කියලා. ඉතින් ඒක හොඳ භාවනා හොඳ දියුණුවක්. හැබැයි අන්ධබන්ධ කරන එක. මේ බලා හිටපුවක පේන්නේ නැතුව යනවා. ඉතින් අනිත් දවසේ මේකටත් වඩා හොඳින් ඒක දිහා බලනින්න. ඉතින් ඒකට අත්‍යවශ්‍යම ඕන කරන්නේ යන්න ඉස්සලම දැනගන්න ඕනේ. එනකොට භාවනා ඔද්දල් වෙනවා ඉස්සරහදී. අන්නේ ඔද්දල් වෙනකොට වෙන්දරත් වඩා අවදියෙන් බලනින්න මේ අතරමං හන්දියක මායා දර්ශනයක් පෙන්වන කෙනෙක්, ඇස්බැඳුමක් කරන කෙනෙක් අපි ඇහැට වැලි ගහලා එකපාරට එකක් මවලා පෙන්වන්න හැටි. ආනේ විදිහට මේ හොඳ ස්වං විවේචනයකින් භාවනා වෙලක් තියෙනවා, රචනාවත් කරලා තියෙනවා. ලෑස්තිලා යන්න ඒ රූපේ රූප සංඥාවක් බවට පත් වෙනකොට කොහොමද මේ සාමාන්‍ය මිනිස්සෙක් ගොඩ ඉන්නේ කියලා. කොහොමද මේ මිනිස්සෙක් ජීවත් වෙන්නේ කියන එක පුදුම හිතෙනවා. ඒ නිසා මේක අවබෝධ කිරීම ලාභෙට හිතීද පාඩුවට හිතීද කියලා නම් මට කියන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම තිබිය යුත්තක්. ඒක නැතුව තමයි මේ මිනිස්සු අද අනාගාමී වෙන්න තියෙන එක අනාගෙන දඟලන්නේ. අපි යනවා ඊගායකට. දෙවැනි ප්‍රශ්නය. දරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සතිමත් සක්මන වම සහ දකුණු කකුල් පොළවේ වදින විට දැනෙන ස්පර්ශය බලමින් සක්මන සිදු කළෙමි. ලනුපදුරේ පාදයේ ස්පර්ශ වන විට රළු ස්වභාවයක් දැනුන අතර පය ඔසවන විට සැහැල්ලුවක් දැනුනි. විලුඹේ සිට ඇඟිලි දක්වා ක්‍රමයෙන් පාදයේ පොළවේ වදින බවත්, නමුත් සම්පූර්ණ පතුලම පොළවේ ස්පර්ශ වන්නේ නැති බවත් හැඟුනි. දකුණු පාදයට දැනෙන ස්පර්ශය වම් පාදයට වඩා වෙනස් විය. එක් පාදයක් ඉදිරියට යන බවත් අනෙක් පාදය වක්‍රව ගමන් කරන බවත්, ශරීරයේ බර පාද දෙකට මාරු වෙන බවත් වැටහුණි. සිතුවිල්ලක සිත ඇති බව වැටහුන විට නැවත පාදයේ ස්පර්ශය වෙත අවධානය යොමු කෙලිමි. විටක සිතුවිලි ඔස්සේ ටික දුරක් ගිය පසොත් විටක සිතුවිලි පැමිණ ෂණයකින් මත් වෙනස් කිරීමට හැකි විය. සිතුවිල්ලක් ඔස්සේ සිත ගිය පසු එහි සිට පාදයේ ස්පර්ශය බැලීමට උත්සාහ කෙලිමි. එවිට එම ස්පර්ශය වඩාත් පුළුල් පැහැදිලි ස්වභාවයකින් පෙනින. විටක ශරීරය පිළිබඳ දැනීම නැති වී ගොස් පාදයේ ගමන් කිරීම හා ස්පර්ශය පමණක් දැනුනි. ආපසු හැරෙන විට පාදයට හිත තබාගත් අතර නැවතී සිටින විට හිස සිට ඇතිවන භ්‍රමණයක් දැනුනි. විටක හිස අභ්‍යන්තරයෙන් වේදනාත්මක කම්පනයක් දැනුනි. සෑම විටම පතුලේ ස්පර්ශයට සිත යොමු කිරීමට කටයුතු කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම අවවාද ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඇත්තටම හිත පිට ගියාම ආයතරයක් සක්මන දිහා බලන්න උනන්දු විතරමයි ඕන කරන්නේ. බැලුවේ නැති වුණත් කමන්නේ. මේකයි භාවනාව කියලා දන්නවනම් එච්චරයි. ඒක උනේ නැත්තම් ඒක මගේ දෝෂයක් විදිහට මම බාර ගන්නවා. මොන කරදරයක් ආවත් මේ වෙලාවේදී තමන්ගේ ගෙදර දිහා බලන්න, මූල කර්මස්ථාන දිහා බලන්න එච්චරයි කරන්න ඕන කියලා දන්නවනම් තමන්ගේ පෞරුෂත්වයේ තමන්ට වැටෙයි. මේක අහගෙන දේවල් දිගේ යන්නේ නැතුව බලන්න. මේක බලලක් තියෙනවා. බලලා කියනවා බොහොම වෙනදටත් වඩා හොඳට මේ වෙලාවට මේ පයේ ස්පර්ශය වැටෙනවා. ඒක තමයි අපි යටිහිත අවදි කරනවා කියලා කියන්නේ ඕකට තමයි. ඉතින් මේක අවදි කරාට පස්සේ ඔය තියෙන හිතේ තියෙන සියලුම අධිමානසික ශක්ති එමෙතන් අපි කියන ඒවට එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් කියලා. ඒවට වෙනම නමුත් දාලා තියෙන බුදුජානනාංශය. ඔය පෙන්නන දේ බලන්න එපා. පෙන්නන දේ පොඩ්ඩක් හැරලා බලන්න. තමන්ට අවශ්‍ය කරන දේ වරින් වර බලනකොට වෙනකට කිසි බාධාවක් නැහැ. බල්ල නැත්තේ තකතිරුකම නිසා විතරයි. තෘෂ්ණාව නිසා විතරයි. හැබැයි පොඩ්ඩක් කියපු ගමන් බලපුවාම අනිවාර්යයෙන්ම හරියනවා. ඉතින් මේකේ විදිහට උනන්දුකාරක වාතාවක් අපි තව එකක් කියලා බලමු. තුන්වෙනි ප්‍රශ්නය පරයන්ක භාවනාව. මූලික කමඨහන ආනාපාන සතිය. කය සංසුන් කොට භාවනාවට වාඩි වූ විට විනාඩි කිහිපයකින් සිත හුස්මේ අරමුණ වෙත ගැනීමට හැකි විය. බොහෝ විට දැනෙන්නේ ප්‍රශ්වාසයේ පමණි. ආශ්වාසයේ එතරම් තීව්‍ර නොදැනේ. ටික වේලාවකින් උඩුතල ඉතා ක්‍රමානුකූලව ස්පන්දන වෙන අයුරු දැනුනි. දැන් නාසිකාග්‍රයෙන් එන සුළං වදින්නේ මේ ස්පන්දනයේ හරහය. මේ ස්පර්ශයත් සමග කය තවදුරටත් කඩා හැලී සැහැල්ලු වන බවත්, ශරීරයේ අනිච්ඡානුක ක්‍රියා යන්ත්‍රයක් මේ සිදුවෙන හැටිත් දුටුවෙමි. උදේ පාන්දරම නිසා විවිධ කුරුල්ලන් තීව්‍ර ලෙස නාද කරයි. ඒ ශෝක විඥානයක් ලෙස හඳුනාගෙන නැවත හුස්මට සිත යොමු කළෙමි. මෙලෙස පැය විනාඩි 15ක් පමණ කාලයක් සිටියෙමි. අවුරුදු 50ක පමණ කාලයක් ජීවත් වුවත් ජීවිතයට නව පණක් ලැබුණා මෙන් දැනේ. බුදුදහම දෙස මේ අයුරින් බලා අවබෝධ කර ගැනීමට ජීවිතයේ ප්‍රථම වරට ඉගෙන ගතිමි. එයින් ජීවිතයට මුහුණ දීමට සිදුවන විස්තර කළ නොහැකි දුක පවා දැරිය හැක. මේවා අපට කියා දෙන ඔබ වහන්සේට නිවන් සුවත් වේවා. සාදු සාදු. නිවන් සුව ලැබේවා. කමන්නේ ඔක දිගට පවත්තන එකයි සෙල්ලම. අවුල්ලලා දුන්නට පස්සේ පන්දම නිවා ගන්න එපා. ලෝකේ තියන්නේ සම්නික්‍රම මේ පන්දන් නිවන තන. මේ ගත්ත දේ අතර ගත්තා අරගෙන යන එකයි තියෙන්නේ. කිසිම වෙහෙසක් නැහැ. වෙලා තියෙන්නේ අපි අතිකරණ තියෙන මානසිකත්වය, අපේ ඇසුර, අපේ චින්තනය වසලයි. වසලයි. නිසා ලංකාවෙන් ওই සම්පූර්ණ ධර්මයෙන් මැකිලා ගියා. දැන් අවුරුදු 700ක් 800ක් අතර කාලෙ වෙනකොට. මේ සම්පූර්ණ බබල තිබුණ ධර්මයේ. ඉතින් නැවත මතු කරලා දෙනකොට මේ එක්කෙනෙකුට දෙනකොට තේරෙනවා කියන එක එච්චර අරුමයක් නෑ. ඒ අයට වගකීමක් තියෙනවා මේක දැල්ල නිමා ගන්න එපා. ටිකට කරගෙන යන්න. එතකොට ওই පහනෙන් පහන දැල්විලා මැනිකෙන් මැනික උපවත් වෙලා දිදුලනවා. ඉතින් ඒකෙන්ම තමයි ඔය පහන නොනිමා පවතින්නේ. තව කාට හරි ඕක පොඩ්ඩක් මේ රංකිතිකට ගාවන්න කියලා දෙන්න. එතකොට වැඩි හරියනවා. 4 වෙනි ප්‍රශ්නය. මම නවක යෝගියෙක් වෙමි. පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසය නිරීක්ෂණය කිරීමට උත්සාහ කළෙමි. හුස්ම දෙස සිහියෙන් අවධානය යොමු කළත් සිත නිතර බාහිරට දිව ගියේය. බාහිරට සිත ගියාද නැවත මගේ අරමුණට යාමට උත්සාහ කළෙමි. දවසේ ආරම්භයට වඩා අවසානයේ අරමුණ කරා යාමට හැකියවීම සතුටකි. සක්මන් භාවනාවේදී සිත ශබ්ද රූප දෙස වේගයෙන් පිටතට යන බව දැනුනි. සිත පිටතට ගිය බව අවබෝධ වූ විට නැවත පියවර තැබීමේදී අරමුණ වෙත සිත යොමු කෙලෙමි. පරයන්ක භාවනාව සක්මන් භාවනාවට වඩා සිත අරමුණේ තබා ගැනීමට පහසු බවක් දැනුනි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ විචිත්‍ර භාවයේ වැඩි සක්මනේ නිසා සක්මනේ තඩමාරු ඇල්ලුවොත් ඕනේ බෝල් එකට ගහන්න පුළුවන්. පරියංගයේ ඉන්නකොට බොහොම පටුයි අපේ විවිධාංගීකරණේ හරි පටුයි. මොකද සමාධියේනේ බර තියෙන නිසා සක්මනේ පරියංගයේ දෙක අතිනත ගන්න ඕනේ. එතකොට මේ සක්මනේ එක එහාට යනවා. තව ඉදිනදා වැඩ දක්වාම යනවා. ඒකට බලන්න පුළුවන් සක්මන කියලා කියන්නේ පතුල් දෙකේ තියෙන sannivedanaya, ඉදිනදා වැඩ කියන්නේ අතුල් පතුල් දෙකේම තියෙන sannivedanaya. ඒතර අපි වඩා ජීවත් වෙනවා. අතට අහුවෙන හැම දෙයක්ම දැනෙනවා. කකුලට බෑගෙන හැම දෙයක්ම දැනෙනවා. ඉතින් ඒ ටික තේරුම් ගත්තට පස්සේ තමයි අපිට මනුෂකමේ ප්‍රතිලාභ ලැබෙන්න පටන්. දැන් අපි මේ 100ට එකක්වත් වැඩ ගන්න නෑ මේකේ. මොකද්දෝ පුරුදු බින්ගයකට වෙලා ඔය ටිකම කර මීය පුරුදු කර මීය වගේ කරගෙන ඉනවා. මං නම් කියන්නේ කඹරනවා කියලා. අපේ අම්මා ඉනකොට කිව්වා කියන්න එපයි කියලා. ඒ වචනේ හොඳ නෑ කියලා. බුදු කැඹිරිල්ලක් කඹරන්නේ මේ අපි කවුද මොකද කරන්නේ මොකක්වත් මතක නෑ. මේකට පොඩ්ඩක් දීපු ගානකට ගොඩාක් කල් යන්නේ නෑ. පොඩ්ඩක් තේරුම් ගන්න බව කරන ඔක්කොම රාජකාරිය පැය 18ක් කරනවා කියන්නේ පැය 6න් කරන්න පුළුවන්. බෝරු තඩි කර බොරු කරා. මං කියන ඕන කෙනෙකුට බයින්ද කියලා ෆීල්ඩ් එකට මයිත් එක කරලා පෙන්නන්න. තාම බෑ ඉස්සරහට කරන්න බැරි වෙයි. දැන්න පුළුවන්. නිසා නිකන් බොරු කතා පිම්බිලිම ඕනේ නැහැ. පොඩ්ඩක් සතිය පිටුල බලන්න. ඒසෙට උඩ කරනම් බිම කරනම් ගහන්න පුළුවන්. 5 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. පර්යංකය. පොළවේ ඉඳගෙන මෙහි මොහොත දකි. හුස්ම රැල්ල නැත. හිස් බවක් හෝ සැහැල්ලුවක් දැනේ. වෙනදා නොතිබෙන නිදි ගතියක් තිබේ. සිතුවිලි එන විට යලි මේ මොහොත දකි. සක්මන. මේ මොහොත සිහි කරගෙන ඇවිදින්න ගනි. දෙපා තුල දැනෙන ඍජු හෝ සැහැල්ලු බව දැනේ. ජල බිඳුවක් හිසට වැටේ. එහි සිසිල දැනේ. අවසානයේ මළුවේ පොළොව දෙස බලන විට ඒ ඉදිරියට ගඟක්සේ ගලා යන බවක් දකි. ඉදිරියට ගඟක්සේ. ඔය එතකොට අර මේ ත්‍රෙඩ් මිල් එකේ ඇවිදිනා වගේ ත්‍රෙඩ් මිල් එකේ ඇවිදිනකොට යට පොළොව යනවා මම ඉන්නවා. පාරක සක්මණේ ඇවිදිනකොට පොළොව ඉන්නවා මම ඇවිදිනවා. ඉතින් ඒක වෙලාවට එනවා ත්‍රෙඩ් මිල් එකද ඇවිදින්නේ මමද ඇවිදින්නේ කියලා. ඒ වගේ නේ අපි කොන තරම් මේ වයින් කරපු බොනිකෝ වගේ මේ අරගෙන ගියාට ට්‍රේන් එකේ ඔබ්සර්වේෂන් සැලූන් එකේ වාඩි වෙලා බලන්නකො රේල් පාර දිහා ඒක යන හැටි ඇදිලා පිටිපස්සේ බස් එකේ පිටිපස්සේ සීට් එකම ඉඳගෙන පිටිපස්සේ බැලුවොත් මේ පාර ඇදීලා යනවා පේනවා. බස් එකේ ඉන්නවා පාර ඇදීලා යනවා වගේ. ඉතින් ජටාවකාශයට ගියාට පස්සේ තමන් ඉන්නවද යනවද කියලා මොන විදියෙන්වත් තේරෙන්නේ නැතුළු. මොකද ඇදීලා යන දෙයක් පේන්නේ නැහැ. තමන් මේ වටේ කරකුණත් පැයකට විනාඩියට 76ක විතර ස්පීඩ් එකක් තියෙන්න ඕනේ. අවජටාවකාශයේ ඉන්නත් බෑ නේද? ඒ ස්පීඩ් එකේ ගියත් යන බව තේරෙන්නේ නැහැ. මොකද පසු කරගෙන යන දෙයක් නැහැ. අපි මුළු ජීවිතේම අපි ගණන් කරලා තියෙනවා අපි පසු කරගෙන ගිය දේවල් අනුව තමයි. පසු කරගෙන ගිය දේවල් මතක නැති වුණා නම් ඩිමෙන්ෂියා තමයි. ඊට පස්සේ දී බුද්ධිය නැහැ. පහු කරලා තියෙන්නේ කක්ක විතරයි. වෙන මොනක ගති විදිය පහු කරලත් නැහැ. ඉතින් බුදුරජාණන්සේ කරන පොඩ්ඩක් ওই පහු කරන දේවල් රූපේ රූප සංඥාවක් බාටපත් කරලා දෙනවා. ඊට පස්සේ කාලය කියන මානේ සහ දේශය කියන මානේ පොඩ්ඩකට යනවා. ඒකට සමාහරලාට නිකන් නිින්ද ගියා වාගේ සමාහරලාට නිකන් මතක නැති වුණා වගේ දේවල් වෙනවා. මතක තියෙන දේවල් වලට තමයි බුදුහාමරෝ කක්ක කියලා කියන්නේ. ඒකට තමයි මේ කෙලස් කියලා කියන්නේ. ඉතින් සා බලන්න ඒ වගේ ඒවා ඉක්මවලා ගිහිල්ලා මම යනවා ලෝකේ ඉන්නවද නැත්නම් ලෝකේ යනවා මම ඉන්නවද කියලා බැලුවොත් මම පිටරට රස්තියදු ගන්න පටන් ගත්තා පස්සේ ඥානන්ද සංස්කෘතියේ උඹ ඔය ඇවිදින්න ඕනේ නැහැ මේක දැනලා හිටපන් උඹට ලෝකේ කරගෙන්න පටන් ගනී කිව්වා. උඹ දැන් කරන්නේ මේ ලෝකේ වටේ ඇවිදින්න හදනවනේ. මොකද ඒක පොඩ්ඩක් කරලා එන්නම් කියලා. දැන් මෙහෙට වෙලා ඉන්නකොට ලෝකේ මං වටේ කරකිනවා. ඉතින් ඒක වෙන්න ටිකක් තමන් ඉස්සර පොඩ වටේ කරකෙන්න ඕනේ. කරකුණාට පස්සේ ට්‍රෙඩ්මිල් එකේ ඉන්නා වගේ ඕක ඇදෙන්න යන්න පටන් ගන්නවා. ඉතින් එහෙම නැත්නම් අපි කවදාකවත් ඔය දෘෂ්ටි කෝණය දකින්නේ නැහැ. අපි දකින්නේ මේ ලෝකේ තියෙනවා අපි ඇවිදිනවා කියලා. අපිට රිලීස් පීරියඩ් එක ආපු ප්‍රින්සිපල් එක දවසක් කතා කරලා කියනවා ඒ ඔෆිස් එක ළඟමයි අපේ කන්ත පාඩම් පන්ති දීපිදී අඩි කෑ ගහනවා කොල්ලෝ. ලොකු සර් ආවා. බේරන්න බැරි ඉඳා. ටීචර් ඊට පස්සේ ආවා මේ වැඩිම වේගයෙන් බස් එක ගිහලා තියෙන කවුද කියලා. ඉතින් අපි ගිහලා තියෙන පයින් විතරයි මං ගිහලා තියෙන. ගොන් කරත් එකවත් ගිහලා තිබුණේ නැහැ ඒ කාලේ. අපි කෝ පැයට 7:04 තමයි අපි දන්නේ. ඊට පස්සේ බොරැල්ලෙන් ආපිකේ කිව්වා මම ගාලුපාරේ ගිහලා තියෙනවා කිව්වා පැයට 7:00 වලින් ඒ කාලේ. 50 60. ඉතින් ඒ ලොකු සර් කියන ඔයගොල්ලෝ දන්නවද මේ පොළොව දැනට පැයකට හැතම 1100ක වේගෙන් කරකිනවා. අපි දන්නේ ඒකට තමයි ඔය 74 ඕ 78 එකතු කරන්න ඕනේ. මේ පොළොව නිරක්ෂයේ තියෙන පොළොව දවසකට 25000ක් හැතම පැය 24න් කරකෙන්න eBay. එක එකක් දන්නේ නැහැ. අපිට වෙන්නේ පොළොවේ හිටලා මමත් හිටලයි කිය. ඉතින් මේක දැනගත්තා නම් අපි මොන මේ හික්මියොද කියලා තේරෙයි. නිසා අන්‍යෝගේ දෘෂ්ටි කෝණ දකින්න හොඳට සතුටුමත් වෙන්න කරන දේ හරියට කරන්නේ. එතකොට අපිට අර විවිධ දෘෂ්ටි කෝණ පේන්න පටන් අර ගන්නවා. එතකොට බුදුහාමරන්ට ඇයි අපි සරුවඥයි කියන්නේ සරුවඥයි කියලා කියන්නේ කියන එක තේරෙනවා. අපි තව එකක් කියමු. 6 වෙනි ප්‍රශ්නේ. ස්වාමින් වහන්සේ මම සක්මන් කරන විට මගේ දෙප්පත වලට සිහිය මාරුවෙන් මාරුවට තබාගත හැක. සමහර වෙලාවට හිත පිට ගියද නැවත කකුලේ වේදනාවක් ලනුපැදුරහා ගැටෙන තැන දැනී හිත නැවත ගත හැක. මගේ කකුල් හිරිවැටි ඇති නිසා වෙන කිසිම දැනීමක් නැත. එහෙත් ලනුපැදුරේ ගොරෝසු බව හා ටයිල් වල සිසිලස පමණක් දැනේ. මගේ සක්මන නිවැරදිදයි පහදා දෙන්න. වෙන කිසිම දැනීමක් නැත. පර්යංකයේදී මම පුටුව උඩ වාඩි වී කකුල් පහතර දමා සිටගෙන හිත එක්තැනකට ගැනීමට මුලදී මෛත්‍රී භාවනාව කර පසුව හිත ළඟ තබා ගැනීමට මහන්සි ගතිමි. බොහෝ විට හිත කලබලය. සමහර වෙලාවට විවිධාකාර සිතුවිලි නොකඩවා එයි. ඒවා කිසිම හරයක් ඇති දේ නොවේ. තවද මම වාඩි වී භාවනාවේ සිටන විට පැත්තකට කය ඇලවි යයි. එය නැවත ගැනීමට සිදුවේ. එය සුදුසු නැද්ද? මගේ භාවනාව දිගටම කරගෙන යාමට උපදෙසක් දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ලියලා තියෙන විදියටම සක්මන දිකට කරගෙන යන්න පුළුවන් නම් භාවනාව හරි. කරගෙන යන්න බැරි අමලියක් කරදරයක් කංකරච්චිලා තියෙනවා විතරක් ප්‍රශ්න කරන්න. ඒ වගේම පරියන්කේ ඉන්නකොටත් ඇද වෙනවා ඇඟ. ඇඟ හදාගත්තට පස්සේ ආය සතියට යන්න පුළුවන් නම් ඕක කොහොම කරගෙන යන්න. ඇඟ හදාගත්තට පස්සේ ආය සතියට යන්න බැරි නම් විතරක් අපි ඒකට පිළියම් හොයන්න ඕන. එතකොට වෙන දේ තමයි ඉස්සරහට ඇඟ හදාගන්නෙම නැතුවමත් යන්න පුළුවන් ගතියකට එනවා. ඒ නිසා මොන જાති මොන කංකරච්චල් මොන කරදර මොන කංකටලුව ආවත් නැවත සතිය වර්තමාන මොහොත පරියන්කේ නම් හුස්ම ඇවිදිනකොට නම් පයට හිත ගන්න පුළුවන් නම් භාවනා 100%ක්ම හරි. ඉතින් මේකේ ඒක ව්‍යංගාර්ථයෙන් සඳහන් වෙලා තියෙනවා මේ වார்த்தාවේ. ඒ නිසා හොඳයි අපි යනවා ඊගාවට. 7 වෙනි ප්‍රශ්නය පරියන්ක භාවනාව මූල කර්මස්ථානයේ හුස්ම ගැනීම පිට කිරීම. හිත මූල කර්මස්ථානයේ පිහිටුවා අදිෂ්ඨානය කරා ආස්වාස දෙකක් අතර තිබෙන වෙනස්වල් දැකීමට මුලින් මේ ඊට අමාරු කාරණයක් වුණා. හිත අතීතයටත් අවට ශබ්දවලටත් ඇදගෙන ගියා. වීර්යයදා අදිෂ්ඨානෙන් අඩුම වශයෙන් ආස්වාස දෙකක හෝ වෙනස්කම් දකින්නවා කියා හිත හදාගත්තා. මාහට අත්දැකීම ලැබුණේ සමහර අවස්ථාවල ආස්වාසේ කැඩි කැඩි හුස්ම රැල්ල ඇතුළු වුණා. සමහර විට හුස්මේ සීතල ගතිය වෙනස් නාසාග්‍රේ හුස්ම වැදෙන තැන වම් නාසයෙන් එන වාතයට වඩා ඇතැම් විටක දකුණු නාසයෙන් හුස්ම ඇදී එන ප්‍රමාණයක් වෙනස්. මේ ටික වෙලාවක් සතිමත්ව විමර්ශනය කරන්නට පුළුවන් වුණා. සක්මන් භාවනාව සක්මනේ යෙදී සිටියේදී ඊතා පහසුවෙන් සතිමත්ව පාද දෙකේ ක්‍රියාකාරීත්වයත් ඇතැම් විට හුස්මටත් හිත ගැනීමට පුළුවන් වුණා. ඔයකදී මේ හුස්ම දෙකක් අතර ඉඩ දෙකක් අතර වෙනස වගේ බලන් ඉස්සල්ලා මේකේ ලීලා නැහැ. හැබැයි කිරලා තියෙන වගේ පේන ඉස්සල්ලාම හුස්ම බලන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි හුස්ම දෙකක් අතර ඉඩ බලන්නේ. දෙකක් අතර වෙනස බලන්නේ ඉස්සල්ලාම කරන්නේ හුස්මට මූණ දාන්න ඕන. ඉස්සල්ලාම මුලිච්ච කරගන්න ඕන. මූණට මූණ දාගත්තට පස්සේ තමයි අපිට ඔය විස්තර බලන්න පුළුවන්. අපි ලේත් මැෂින් එකට යකට කෑල්ලක් දාපුවාම ඒක ඉස්සල්ලාම ඒක සෙන්ටර් කරලා හිර කරගන්න. හිර කරලා ලේත් මැෂින් කරකෙන්නේ ඇරියට පස්සේ තමයි කැටයන් කොටන්න පුළුවන්. ඔය ඇරියට අහුනේ නැත්තම් යකට කෑල්ල අහුන්නේ නැත්තම් මොන බීරලුවක්වත් මොන කැටයන්වත් කොටන්න බෑ. ඒ නිසා ඉස්සල්ලාම ඕනේ කරලා තියෙන්නේ මූල කර්මස්ථානේ දැපෙන දමා ගන්න. මූල කර්මස්ථානේ නිතරම බලන්න පුළුවන් තත්ත්වයට එන්න ඕන. ඒක ලියන්නත් ඕන. ඒක එහෙම පදන් හුනේ නැත්තම් පදියන් හුනේ නැත්තම් පටලුනේ නැත්තම් ඒ තා විස්තර බලන්න යෑම හරිම කරදරයි. ඒ බුරුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා හිතා ගන්න නිකන් මෙච්චර විතර උස පිත්තල පෝච්චියක් නැත්තම් තට්ටුවක් තියෙනවායි කියලා. ඒක අපි බ්‍රාසෝ දාලා මදිනකොට ඒක හෙල්ලෙන්න ගත්තොත් මදින්න බෑ. ඒකාතකින් හොඳට හිර කරලා අල්ලන්න ඕන. අනික් අතින් තමයි මදින්නේ. අර ඇල්ලුවේ නැත්තම් පුඩියේ නැත්තම් හරියන්නේ නැහැ වැඩි. ඉතින් මේක තමයි අපේ අධ්‍යාපනයේ තියෙන දුර්ලභකම. මොනවදෝ උගන්වනවා. ඒක අහුවෙලා නැහැ තාම. ඒ විතක්ක සහ ਵਿਚාර කියන චෛසික දෙක බුදුරජාණන්සේ කියන්නේ විතක්කය කියලා කියන්නේ අරමුණට හොඳට හිත පටල වෙන්න. හොඳට හිත අල්ල ගන්න. ඊට පස්සේ තමයි මදින්න පුළුවන්. ඒක ඔය අහසේ තියෙද්දී මැද ඉන්න බෑ. ඒකයි අද දෙමාපියන් දරුවා හරියන්නේ නැත්තේ. දරුවා දෙමාපියන්ට ඇදිලා නැහැ, බැඳිලා නැහැ. ගුරුවරට ළමයා සම්බන්ධ වෙලා නැහැ. ගුරුවරයෙක් කරනවා. මේ කනෙක්ෂන් එක මේ ඇති මේ සම්බන්ධතාවය ඇතින් බුදුරජාණන්සේ අන්තිම ශ්‍රේෂ්ඨයි. නැත්නම් කවදාකවත් වචනයක් කතා කරන්නේ නැතු කරගත්තේ නැති හිතකට. ඉතින් මේකේ වචනේ ලියවිලා නැහැ. ඒ වුණාට බෑ වැඩි ගිහිල්ලා තියෙනවා. මම මේ අනික් අයගේ පහසුව සඳහා කියන්නේ ඉස්සල්ලාම බලන්න මේ කොහෙදෝ යන හුස්ම මූණට මූණ දාලා අල්ලගන්න. අල්ලගෙන ඉවර දැන් හරි පට්ට වුණා නම් බලන්න මේ හුස්මයි ඊග හුස්මයි අතර වෙනසක් තියෙනවද? හිතසක් තියෙනවද? ඒ අතර විස්තර බලන්න පුළුවන් වෙන්නේ අල්ලගත්තට පස්සේ. ඒ අල්ල ගැනීමේ සමාචෛසිකයට අපි කියන්නේ විතක්කය කියලා. දෙක අතර වෙනස බලන චෛසිකයට අපි කියන්නේ විචාරය කියලා. ඒ විචාර බුද්ධිය කියලා කියනවා, මීමන්සා නුවණ කියනවා, ධම්ම විචය කියලා කියනවා. ඒකට ඉක්මන් වෙන්න එපා. අවශ්‍ය කරලා තියෙන හොඳට අරමුණ හොඳට තියලා දඬුවට වර තියලා හිර කරගන්න එකයි අවශ්‍ය කරන්නේ. 8 වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම මීට පෙර මෙම වැඩසටහනට පැමිණියෙක්මි. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන ඇරඹියෙමි. ලනුපැදුරේ රළු ස්වභාවය, පාදයේ ස්පර්ශ කිරීම ඉන්පසු බලා සිටියෙමි. ටික වේලාවකින් ඉදිරියෙන් සිට ඇවිදින රොබෝ කෙනෙක් දෙස බලාගෙන ලෙස නිරීක්ෂණය කරමින් සක්මන් කළෙමි. සිත පිට ගියද නැවත අරමුණට එයි. තවද මින් පෙර අත්විදි කරුණුද එනම් එක් පාදයකට බර යෙදෙන ආකාරය, මුළු පාදයේම කරකැවීම දැනීම, පාදයේ විලුඹ පළමුවද ඇඟිලි අවසානයටද පොළවේ ගැටීම, එක් පාදයක් ඔසවාගෙනත් තබනට එක් ක්‍රියාවක් අවසන් වීමත්, පොළොව ස්පර්ශ කිරීමේදී එයද අලුතෙන් හටගෙන නැති වී යන ආකාරයත් ඉක්මනින් නිරීක්ෂණය කළ හැක. පරයන්ක භාවනාව. භාවනා අරමුණ මෙනෙහි කිරීම මුලින් ටිකක් අපහසු වුවත් පසු එය මෙනෙහි කළ හැකි විය. පිම්බීම හැකිලීම වශයෙන් මෙනෙහි කිරීමේදී පිම්බීම හා හැකිලීම අතර ඉතා සුළු විරාමයක් හා පිම්බීම හැකිලීම අවසන් වී නැවත පිම්බීමකට පෙරද ඉතා කුඩා කාලයක් ගතවන බව දැනිනි. ටික වේලාවකින් මෙම අරමුණ නොදැනී ගොස් හිස් බවක් දැනේ. නොයෙකුත් සිතුවිලි පැමිණේ. එසේ නොපැමිණෙන වෙලාවලදී නැවත ටිකකින් අරමුණ දැනී නොදැනී යයි. නැවතත් ඇති වී නැති වී යන වාර ඇත. හුස්ම රැල්ලට සිත යොමු කිරීමට තදින් වෑයම් කළත් තවම එය සාර්ථක කරගත නොහැකි විය. මෙලෙස භාවනා කිරීමට යොමු වීමද ඉතා වාසනාවකි. ඔබ වහන්සේටත් සෙලොම ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි පතමි. සාමාන්‍ය මේ වගේ කෙනෙකුගේ වචනේ මේ කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නේ. ඒ දැකපු අර පුංචි හිස්තනේ තමයි ආතතිය නැති ගතිය සහ අසහනේ නැති ගතිය තියෙන්නේ. දැනෙනවා නම් යමක් හැම තැනම ආතතියක් තියෙනවා. වැටහෙනවා නම් යමක් දිගටම අසහනේ තියෙනවා. අපේ දැනීම වැටහීම් අතර මේ හිස්තනක් තියෙනවා. ඒකේ තමයි නිවන තියෙන්නේ. ඒකේ තමයි shock absorber එක තියෙන්නේ. ඒකේ තමයි bouncing capacity එක තියෙන්නේ. ඒකේ තමයි අසහනේ නැති එක. ඉතින් අපි සමහරට මැරලා යන්නේ කවදාකවත් ඕක නොදැක. ඔය දැක්කට පස්සේ තේනවා ඒක දැකලා ඒක උපයන්න ගියොත් කාටවත් වළක්වන්න බෑ. මේ හැම දෙයක් අතරමැදම පොඩි හිතසක් තියෙනවා. හැම දෙයක් අතරමැදම පොඩි පරතරයක් තියෙනවා. ඒකේ කවදාකවත් අසහනිය නැහැ. ඒ කවදාකවත් ආතතිය නැහැ. ඉතින් කෙනෙකුට අසහන ලෙඩක් හැදෙන්න ආතති ලෙඩක් හැදෙන්න කොච්චර ඇබ්බැහියක් තියෙනවද කියලා බලන්න. කොච්චරක් Tamanට කරුණාවක් නැතුව මෛත්‍රියක් නැතුව අතරක් නොතබා කඹරන්න ඕනද කියලා. මේ අනිවාර්යයෙන්ම තියෙන ඉස්තර දකින්නේ නැහැ. ඉතින් මේ අල්ලලා දුන්නාට පස්සේ කවදාකවත් ආයෙ නොදකින්න බෑ. මම නැවතත් කියනවා මේක කොතනකදී හරි කොයි වෙලාවකදී හරි කාටට කියලා දුන්නොත් ඒ ආයෙ කව මරණ මොහොතවත් ඔක අමතක කරන්න බෑ. ඒ නිසා මේක ස්ථාවර tempatuක් වගේ. දරුවෙකුට මේක කියලා දෙන්න. අම්මට අප්පට කියලා දෙන්න. යාළුවෙකුට කියලා දෙන්න. උඹලා කොච්චර කඹරවුවත් ඔක අතරමැද හැමතැනම තියෙනවා විවේකයක් හිස්තනක්. අන්න කොට දැක ඵලයන්ක කොච්චර මොකද්ද හදිස්සිය කියලා. මයිසර් යුනිවර්සිටි එකේ ඉන්නකොට මේ යාළුවෙල කියනවා මට මං කතා මචං පොඩ්ඩක් නතරලා කතා කරපන් හුස්ම ගන්න නැතුව ඉන්නේ මම කතා කරන්නේ කියලා. පොඩ්ඩ හුස්ම ගන්නකෝ කියලා. මට තේරෙන්නේ නැහැ. මොනවතිල්ලේ කතා කරන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපිම කොච්චර වැඩකාරයෝ වුණත් බේරුම තියෙන්නේ අතරමැද හිස්තැනේ. ඒකට ඊයේ බණ සැරෙවිලා කොහොමද සෑහෙන පිසක් උත්සාහ කරලා තියෙනවා. තාම නම් කාටවත් අප්සෙට් කිල්ල නැහැ. උත්සාහ කරාට කමන්නේ හැබැයි ඒක දවසින් නම් ඕක අල්ලන්න බෑ. ඕක ටික දවසක් යනවා. පමාවක් නෑ මොකද සංසාරෙට එක සැරේ යල්ලන්න ඕන. ඊට පස්සේ ඕක නොදක ඉන්න බලන්න කද්දාකවත් නොදකින්න බෑ. මණික් ගලක් එහාට මෙල ගාලා දාඩිය ගාලා කෙල ගගා හරියට ටෝච් එකට තියලා බැලිරක් දැක්කොත් ආය මොන්න තාලෙන්වත් ඕක නොදකින්න බෑ. ඒක දකින්නකම් අම්මෝ ඉරට තියලා අල්ලනවා ටෝච් එකට තියලා අල්ලනවා දාඩිය ගාලා බලනවා මැදලා බලනවා දැක්කනේ. ඕම් පැලිරි තුනක් තියෙනවා කියලා බුදුහාමර කියනවා. එකක් අනිච්චන් දෙක දුක්ඛ තුන අනත්ත. ඔක පෙ දැක්කොත් පෙන්නොත් මොන જાති කරුවත් පොට්ටයට උනත් ඊට පස්සේ පේන. ඒ නිසා මේ ශාලාව යතින් බලනකොට අපි පුළුවන් තරම් උත්සාහ කරලා තියෙනවා ගන්න කට්ටිය ගන්නවා. ওই තියෙන ওই මැනික නෙමෙයි බලන්නේ. ඒකේ තියෙන පැලිර දකින්න තව දකින්න ලැබේවා කියලා අපි යනවා ඊගාවකට. 9 වෙනි ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මා නවක යෝගියෙක් මේ පරයන්ක භාවනාව එය මාහට තරමක් අසීරුය. සිරුවේ නොයෙක් තැන්වල අපහසුතා වේදනාවන් කැසීම වැනි දැනීම් නිතරම දැනේ. අසීරුවෙන් සසනේ සඳහා හිත යොමු කිරීමට උත්සාහ දරන්නෙමි. ඒත් එය අපහසය. සක්මන් භාවනාව අද දින එය මා පියවරක් ලෙස තේරුම්ගෙන හිත යොමු කෙලිමි. එනම් වම් පාදයේ පොළොව ස්පර්ශ කරනවා ඇඟිලි වලින් තෙරපනවා දකුණු පාදයේ ඉදිරියට ගෙන යනවා ලෙස මෙලෙස වටයක්ද ඊළඟට දකුණු පාදයේ පොළව ස්පර්ශ කරනවා ඇඟිලි වලින් තෙරපනවා වම් පාදයේ ඉදිරියට යනවා ලෙස මෙලෙස කරගෙන යාමේදී මාහට බාහිර අරමුණු කෙරේ සුළුෙන් යොමු වුණත් සක්මන කෙරේ සිත කිසිසේත් ඉවත් නොයයි. වෙනත් අරමුණු කෙරේ සිත තදින් අල්ලා ගැනීමක් ඇති නොවේ. මෙහි යම් නිවැරදි කිරීමක් ඇතිවිය යුතුයයි ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔය ඒකදී අර මුලින් කියපු පරියන්කේට කියලා බලන්නේ වාඩි වෙලා තමයි දෙන්න පුළුවන් සැපසනීප දෙන්න සම්මිතිකව සහැල්ලුව තියලා මේකේ තියෙන අපහසුතාව ටික විතරක් දකින්න ආනපන බලන්න යන්න එපා. අපහසුතාව දැක්කම භාවනාව සාර්ථකයි. මේ අපහසුතාවයේදී ඒ මාස ආනපනත් බලලා ඕකේ තියෙන අතරමැදත් බලන්න ඒව කරන්න යන්න එපා. එනිසා හොඳට බබා දොයි කරවන්න නාවලා කිරිපෝලා බබෙක් දී කරොන්ට අම්මා කෙනෙක් ගන්නවනේ අම්මියම් ක්‍රියාකාරකම් මන්නන් දට්ටන් දැන් තැකයි මේ ඉන්න අම්මලා දන්නවද කියලාවත් මෙවුවා. ඒ වගේ තමන්ගේ ශරීරය හොඳට තැම්පත් කරන්න. තැම්පත් කර බලන්න කොහෙද මේ අමාරු තියෙන්නේ කියලා. ඔච්චර තමයි කායනුපස්සනාව කියන්නේ. ඒ අමාරු තමයි හුස්ම ගන්නවා, පිම්බෙනවා, හැකිලෙනවා, වලිගේ පාගේ විලා තියෙනවා නම් වලිගේ රිදෙනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඊයස්සේ ආනපානෙ දාන්න යන්න එපා. ඒ දැනෙන අපහසුතාව ටික හොඳට ඕම ඇති වැඩි පටන් ගන්න. එදාට තේරෙයි සක්මනට වැඩි ලේසි පරියන්කේ කියලා. දැන් සක්මන් කරලා ගිහලා වාඩි වෙලා බලන්න මේ ඉඳගත්තට පස්සේ දැනෙන අපහසුතාව. අපේ වැඩ ඇඟ කොච්චර කැමැතිද බලන්න වැඩ කරන්න. ඉතින් අපි කියනවා 55 වෙනකන් 65 වෙනකන් වැඩ කළ විවේක වෙන්න කියන්නේ විවේක වෙන්න බෑ. ඒක මල වාතයක් ඒක. ඇමරිකාව වගේ රටක අවුරුදු 60 වෙනකොට වෙනම ડિප්‍රෙෂන් එකක් එනවා. මොකද රසාව නැති වෙනවා. කොන් වෙනවනේ. අවලංගු කාසියක් බාඩපත් වෙනවනේ. ඒකයි බුදුහාමුදුරු කියලා පෙන්නන්නේ වාඩි වෙලා ඉන්න රූපේ ඔය පෙන්නේ. ආනේ වාඩි කරපුවාන් තියෙන අපහසුතාව ටික ලයිස්තු කරන්න වැඩේ හරි. 10 වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව පාදවලට පොළවේ ඝර්ෂණය ශරීර බර හොඳින් දැනේ. එසවීම ගෙන යාම තැබීම තරමක මිශ්‍ර ස්වභාවයකින් සිදුවන බව දැනේ. සක්මන කෙතරම් වේගයකින් සිදු කළ යුතුද? සක්මන කෙතරම් වේගයකින් සිදු කළ යුතුද? ඒක ප්‍රශ්නයක් විදිහට දාලා තියෙන ස්වාමීන් වහන්සේ. ඒකේ දෙවෙනි දෙකක් දාලා තියෙනවා සක්මන් පාර ගන්න ගැන අවබෝධයකින් යුතුව ගණන් කිරීම කළ යුතුද? ගණන් කිරීම මගින් වරහන් ඇතුලේ දාලා තියෙනවා වාර ගණන. හිතට ධෛර්යයක් දැනෙන බව හැඟේ. මා මෙච්චර සතිය සමග සක්මන් කළ බව හැඟී යාම මගින් මා මෙච්චර වරහන් ඇතුළේ දැන හිතට ධෛර්යයක් දැනන බව හැඟේ. ගණන් කිරීම තුළ හිතට ධෛර්යයක් දැනන බව හැඟෙනවා. ඊළඟට තියෙනවා ඒක නිසා මා මෙච්චර සතිය සමග සක්මන් කළ බව හැඟීම තේරෙනවා කියලා. පරයන්ක භාවනාව පරයන්කේ සඳහා සුදුසු ඉරියව්වකින් ලැබුණු බව හැඟියයි. කායික වේදනා දැනීම තරමක් අඩුය. මූල කර්මස්ථානයේ වන ශ්වසනයේට හිත පිහිටුවීම තරමක් අපහසුය. පපුවේ සහ උදරයේ පිම්බීම හොඳින් දැනේ. හතියක් ඇතිවේ. උදාහරණ කන්දකට යද්දී ආස්වාසය හා ප්‍රස්වාසය හොඳින් දැනේ. දීර්ඝව දැනේ. නමුත් පර්යංක භාවනාවේදී කෙටි හුස්ම පමණක් වැටෙන බව දැනේ. වරින් වර නිතර හුස්ම ගැන අවධානය ගිලී යයි. උස්සාහෙන් හුස්ම ගැන අවධානය යොමු කරමි. ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අපි අර එක එක උපක්‍රම කරනවා මේ නුහුරු හිත අර ඉස්කෝලේ ගියන ළමයි ඉස්ලාම් ඉස්කෝලේ ගිහලා දාපම ඉන්න කැමති නැන්නේ. ඒකට සින්දු කියලා නටලා මොන මොනරි කරලා අනික් කියලා ආලු කරගෙන කොමාරි. ඉස්කෝලේ ඉන්න හදාගන්න එපා. පාඩම් පන්ති පැත්තක තියෙදි. ඒ වගේ මේකට ගණනා, පුසනා, ටපනා, අනුබන්ධනා කියලා නානා ප්‍රකාර පුංචි වැඩ ටිකක් දෙනවා. ගණනා කරන කියන්නේ ගන්න හුස්ම ගන්න ගණන් කරනවා. ගන්න තියපන පීවර ගන්න ගණන් කරනවා. ඒක සාමාන්‍යයෙන් නොදන්න කැලේකට යනවනම් ගමේ ඉඳලා කැලියට යනවනම් ගහින් ගහට කොට කොට තමයි යන්නේ. එයා දන්නවා මේ කොටව පාර දිගේ තමයි ගමට එන්නේ. මොකද මැදට ගියාට පස්සේ ඔය දිශා මාරු වෙනවා කියලා හුණියමක් තියෙනවා. දිශා මාරුනට පස්සේ යන්න ඕන තැන මතක තියෙනවා. ඉතින් කැලේ යන මිනිස්සු කියනවා මේ වැල් જાතියක් තියෙනවා. ඒ වැල පෑගුණාට පස්සේ දිශා මාරු වෙනවා. ඒ වැලට කියන්නේ දිශා මාරු වැල කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. මේ කැලේ ඔක්කොම එකයි. කොයි කෙනත් භාවනාවට ගියාම ඒක කැලේකට වැටෙන්නේ. ওই ඥාන පිටිමකක් නැහැ. ඊට පස්සේ එළියට එන පාර දැනගන්න එපා. ගහින් ගහට කොට කොට යන. බල්ලෝ කරන දේ දන්නවනේ. දන්නේ නැහැ. කකුල කුස්සලා කරන වැඩක් කරන්නේ. එනකොට ඕක බලාගත්තාම ටක් ගාලා ගෙදර යනවා. මේ ඉස්සර කිරිකාරෝ කිරි සල්ලි දීලා සල්ලි අරගෙන එනකොට මගදී මිනිහෙක් ඇවිල්ලා අල්ලගෙන යනවලු. ගිහිල්ලා සල්ලි ටික අත යන ගිහලා අමතක කරලා දානවලු මිනිස්සයා. එතකොට තමයි බල්ලෙක් හදලා තියෙන්නේ. බල්ලා එතකොටට ඉතිකාර සල්ලි ගන්න දෙන කාටත් හපනවා. කොහේ අමතක කරුවත් ඌට ආපහු ගෙදර යන්න පාර දානවා. අපේ මිනිස්සයාට කියන සතාට දැන් පාර අතරමං වෙලා තියෙන දිසා මාරුවල් පැගිලා තියෙනවා. එකෙකුටවත් තේරෙන්නේ නැහැ හිටපු තැන ලංකාවේ කොහෙද තිබ්බේ කියලා මතක නැහැ. දැන් මේ ඉන්නේ පිටරටක් බලාගෙන නැව එනකන් ඉන්නවා. මේ තෙල් නැවක් ආවේ නැත්තම් මේ බඩ දනෝ ගෑස් නැව ආවේ නැත්තම් අම්මෝ ආයෙත් හිටපු තැනට යන්න බෑ. ඉතින් සතියෙන් කරලා දෙන්නේ අපි හිටපු තැනට යන ගණනා පුසනා තපනා අනුබන්ධනා කියලා දෙනවා. ඒක හුඟක් උදව් කරනවා. පහු වෙනකොට ඒක අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ආයෙත් ඉපදිච්ච ළමෙක් වගේ 1 2 3 4 ඉගෙන ගන්න එක පාඩුවක් නැහැ. අනිත් එක ඒක ලියන කෙනා නිසා අනික් අයට පොඩි ධෛර්යයක් එනවා. මේ පුංචි ක්‍රම වලින් තමයි අපි ගොඩේ ඉන්නේ. අපි මේ දන්නවයි කියලා හිතාගෙන ඉඳලා තාම ඉපදිලාවත් නැහැ. අපි තාම නිකන් පිටරේ ඇතුළේ ඉන්න උකුල් පැටව වගේ මේ උපක්‍රම දාගෙන අපි කොහොම හරි එළියට එන්න බලමු මේ තක්කු මුක්කේ කොවිඩ්-19. 11 වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. ආස්වාසේ හා ප්‍රස්වාසේ වාඩි වී සමබර වීමත් සමගම හඳුනා ගැනීමට හැකිය. අවධානයෙන් එම ක්‍රියාවලිය දෙස බැලීමේදී වම්නාස් පුඩුවෙන් එම ක්‍රියාවලියම සිදුවෙනවා හැඟේ. එවිට දකුණු නාස් පුඩුවට අවධානය යොමු කළ විට එම නාස් පුඩුවේ පමණක් සම්පූර්ණ ක්‍රියාවලිය සිදුවෙනසේ දැනේ. මෙලෙස මූල කර්මස්ථානයේ තුල ඊතා පහසුවෙන් හුස්ම වාර 50කට වඩා සිටිය හැකිය. හුස්ම වාර 3-4ක් මුලදී ගොරෝසුවත් පසුව සියුම් වී කම්පන චංචල විතරක් දැනේ. ශරීරයේ වෙන කිසිදු දැනීමක් නැමෙත. ඒ අතර සිත බාහිරයට දුවයි. එදිනදා කටයුතු සැලසුම් කරයි. අදහස් පහළ වේ. එම අදහස් තුළ හොඳින් ක්‍රියාත්මක කර හැකි ධනාත්මක අදහසුත් මතුවේ. අකුසල ක්‍රියාවල් සිදු නොවේ යයි හැඟේ. නමුත් ඒ අතර මූල කර්මස්ථානයේ පැමිණිය හැක. එවිට මූල කර්මස්ථානයේ පෙර පරිදිම කම්පන චංචල පමනි. අවශ්‍ය විට ඕනෑම වේලාවක මූල කර්මස්ථානයේ පැමිණීමත් මේම ක්‍රියාවලිය පෙර ලෙසම කර කිරීමටත් එයින් පසු හිත බාහිරයට ගියත් ඒ දෙසත් බලා සිටීමත් කළ හැක. මේ ආකාරයට හුස්ම වාර 50ක් පමණ සිතවිලි පැවිදීම නැවත හුස්මට පැමිණීම චක්‍ර 20කට වඩා සිදුවයි සිතේ. විනාඩි 45කට විතර පසුව පාදවල වේදනාව දැනුනි. වේදනාවයි හුස්මයි දෙකම මාරුවෙන් මාරුවට බලමින් පැයම වාඩි වී සිටියෙමි. සතුටක් හෝ පශ්චාත්තාවයක් නැත. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවසේ මේ කටයුතු තවදුරටත් කරගෙන යාමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔය අපේ හිත මොනතරම් කඩප්පුලි අදහසකට ගියත් මොනතරම් පින් අදහසකට ගියත් නැවත අරමුණට එන්න පුළුවන් නම් ඒ පිනොයි ඒ පවුයි සේරම අවශ්‍ය වෙනවා. බොහොම ලස්සන සමීකරණයක් මේ බුදුම ස්වාමීන් වහන්සේ උගන්වනවා. තමන්ගේ අරමුණ සතියේ ඉඳලා මොන අරමුණට ගියත් පවු අරමුණක් හෝ පින් අරමුණක් හෝ මොකට ගියත් ආපහු වෙලා සතිය පිහිටුවා ගත්තොත් මේ සතිය පිහිටුපු තැනයි අනෙක් සතිය පිහිටුපු තැනයි අතරමැද තියෙන ඔක්කොම හිස් වෙලා යන අහෝසි වෙලා යන මේක තමයි අපි මේ සංසාරේ කරපු පව් ගෙවම් කරන ක්‍රමය. වෙන කිසිම ක්‍රමයක් කිසිම ආගමක උගන්වන්නේ නැහැ. ඒ නිසා අපිට නැවත අරමුණට එන්න පුළුවන් නම් උපන්දාසිට කරපු පව් නැත සතිය පිහිටපු මේ ක්ෂණේ කියලා මං කියනවා. උපන්දාසිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණිය කියලා නෙවෙයි මේ පැත්තේ මිනිස්සු කියන්නේ. මම කියන්නේ නැවත සතියට ගන්න පුළුවන් අපිට සැහැ හොඳ සාහිතිකයක් දෙන්න පුළුවන්. ඉස්සලා සතිය පිළිපතනලා මේ තැන දක්වා කොහේ හිත සවරන් ගැහුවත් රස්තිය ආදි කරුවත් ඔක්කොම නල්ලෙන් වොයිඩ් වෙනවා. ඒක විශ්වාසය ආවට පස්සේ අපි ඉපත්ති ලැබපු මනුස්සත්ව ප්‍රතිලාභේ උද්දෝත්පාද කාලයේ ක්ෂණ සම්පත්තිය තේරෙන්න ගන්න. එතකන් අපි අපිට සාප කර කර ඉනවා මට අරක වැරදුනා මේක වැරදුනා අරකා මේක කෙරුවා මේක කෙරුවා කිය ඉන්නවා. අර මකන ක්‍රමයේ දන්නේ නැහැ. අනේ මකන ක්‍රමේ තමයි ඔය අන්තිම ලිපියෙන් ලියන්න උත්සාහ කරලා තියෙන්නේ. බය වෙන්න එපා මොන සාප මොන පාප කරුවත් සතිය පිහිටවන්න පුළුවන් නම් ඒ සේරම කළා දෙන්න පුළුවන්. අපි යනවා ඒ අවසාන කමඨාන වාර්තාව මගේ ස්වාමීන්. මම අවසාන කමඨාන වාර්තාව. උඹට කමඨාන වාර්තාව ලියන්න ආයිත් යන්නේ තෝල් කෑනේ. එයත් යන අය පෙරහැරෙම ලකුණු ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. Zoom එකෙන් ප්‍රශ්න තුනක් ඇවිල්ලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සක්මන් භාවනාව සඳහා පියවර 15ක පමණ දුර ප්‍රමාණයක් තිබෙන වැලිපළවේ වම දකුණ ලෙස පියවර කිහිපයක් ගමන් කර පසුව ඉදිරිපසට හා පිටුපසට ඔසවා තබනවා යන්න දැනමින් භාවනාවේ යෙදුණෙමි. අවට ශබ්ද ශරීරයේ බර පතුලට දැනුණෙමි. වරින් වර සිට අතීත අනාගත සිතුවිලිවල අතර ගමන් කර නමුදු නැවත පාදයේ වෙතට අවසාන යොමු කෙලෙමි. ඉදිරියට ගමන් කිරීමේදී පාදයට දැනෙන දැනීම් ප්‍රමාණයට අඩු වශයෙන් හැඟුණත් පිටුපසට ගමන් කිරීමේදී සිහිය පාදයට තබා ගැනීමට වඩාත් පහසු විය. සක්මණෙන් පසු පර්යංක භාවනාවට වාඩි වූෙමි. ටික වේලාවක් අවට ශබ්ද දෙස අවධානය යොමු කර පසුව මම දෙස අවධානය යොමු කර අතර වෙනදා මෙන් උදරයේ පිම්බීම හැකිලීම හෝ හුස්ම ගැන නොදිනුනි. ටික වේලාවකින් ශරීරයේ පහළ කොටස හිරිවැටි ගිය අතර බෙල්ල ප්‍රදේශයේ වේදනාවක් දැනුනෙමි. මෙලෙස ඒ වේදනාව දිස බලා සිටින විට සිතුවිලි පැමිණියද නැවත එයටම අවධානය යොමු කෙලිමි. එලෙසම භාවනාව අවසන් කළේය. එපමණයි ස්වාමීනි. හොඳයි, විස්තරය හොඳයි. මේටදී කෙටියෙන් ලියන්න උත්සාහ කරන්න. මේ භාවනාව නතර කරන්න එපා. භාවනාව නතර කෙරුවත් කරන්න සතිය නතර කරන්න එපා. කිසිම වෙලාවක ඒක නතර කරන්න තරම් සාහසික වෙන්න එපා. ඉන්න ඕනේ ඉරියව්වක ඕනේ අකරතැබ්බක සතිය පවත්වන්න පුළුවන් බව මතක තියාගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි කෞරණීය ස්වාමින් වහන්සේ. සක්මන සහ පරයන්කය සතිමත්ව ඇවිද යමින් දැනෙන ස්පර්ශයන් ගැන දැනුවත් වුණා. වෙනස්කම් අඩු වෙමින් සිත එකඟ වෙමින් හා සිතවිලි පැමිණීම අවම වෙමින් ඇවිද්දා. නිදහසයි විවේකයි. පර්යංකය තුලදී හුස්ම ගැන වැටහීම අඩු වෙලා ගියා. කයේ පන තියෙන බව හඟවන දෙයක් හැර සිහින් හුස්ම ගැනීමක් ගැන දැනුවත්ය. වරින් වර සිතුවිලි අවදි වෙනවා. හැම මොහොතකම නැවුම් බවක් තියෙනවා. ගෙවි යනවා. පැන නගින සිතුවිලි වලට යමක් එකතු නොවේ නම් එය ගැටලුවක් නොවේ. එකතු වුණත් එය ගෙවි යනවා. මෙවැනි දෑ සිදුවන ක්‍රියාවලියක් ලෙස සතිමත්ව බලා සිටීමයි දැන් සිදුවන්නේ. ජීවිතයේද යම් යම් දේවල් දිහා බලන ආකාරය වෙනස් වේ. මතු පිටට නොපෙනේ. කිසිම තැනක රැඳීමක් සාදා නොගෙන යා යුතු එවන් ගමනක් බවයි වැටහීම. පින් සිදු වේවා, නිවනින් සැනසේවා. ඔව්, බුදුරජාණන් සඳහන් කරන්නේ කුරුල්ලෝ ආතේ පියාඹවට ලකුණු තියන්නේ නැහැ. නව මොදේ ගමන් කරාට ලකුණක් නැහැ. මානවයා ගිය හැම තැනම හඩු ගඳ ගන්නවා. අත තිබ්බොත් විනාසයි. ගියා පාරක ලකුණු නැති වෙන්න යන්න පුළුවන් නම් අන්න හරි. මං කියවා ඒ කාලේ ෂේන් කියලා පොතක් ඒකේ ලියලා තියෙනවා. ෂේන් නැගෙනහිර දිසාවෙන් ඇවිල්ලා අපේට මොනවද මේ විශාල වීරකම් ක්‍රියා කරලා ලකුණු මොනවාක්වත් තියන්නේ නැතුව මිනිහා අපව හිටපතටම ගියා. අපි කියොත් යන තැන ගඳ ගස්සනවනේ. අප ආපාරේ පැතිරේ ගන්ධස්තරේ පැතිරේ ගන්ධස්තරේ පෘතුගීසි කාර්යා රටවල් අල්ලන්න සූර්යා. ඕක නැති වෙච්ච දවසේ අපි ඉතුරු කරලා යන්නෙත් නැහැ, ඊගාව සංසාරට යන්නෙත් නැහැ. මොනවා හරි හම්බ කරපු දෙයක් තියෙනවා මතකයක් තියෙනවා අනිවාර්යයෙන්ම ඊගාව ආත්මෙට යනවා. ඉවර කරන්න පුළුවන්. දැන්වත් අපි ක්ෂණ මාත්‍ර වශයෙන් ඒක දකිනවා. අන්න ඒක බහුලීගත කරන්න ඒක දියුණු කරන ස්වරූපයෙන් භාවනාව ගෙනියන්න. ඒකට කියන්න තියෙන epistemological suicidal කියලා. ඒක නිකන් මාරාන්තිකයි. ඥාන විභාගීය සීදීනසා ගැනීමක් වගේ. Tamanට මතකේ නැති වෙන තැනට යනවා. මම යන්නේ. ඒ නිසා උගා philosophers ලා කියනවා මේ බුදුජානනාතේ හොබි ක්‍රමයට මේ Taman විසින් Taman ඥාන විභාගීය සීදීනසා ගන්න හිතනවා වගේ කිය. මං හිතපුවාට ලකුණක්වත් ඕනේ නැහැ. එන්ති ගෑවිලා යන්න ඕනේ. මක බෑවිලා යන්න ඕනේ. මත්ත ගෑවිලා යන්න ඕනේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව දෙපතුලේ දැනීම් ගැන බලමින් සක්මන් කෙලෙමි. අවට ශබ්ද තිබුණද යටිපතුල් වලට දැනෙන දෙයට අවධානය යොමු කෙලෙමි. දකුණු පායට බර වැඩියෙන් දැනුන අතර ආපසු හැරීමේදී මදක් සිටගෙන සිටන විටදීද එය එසේම බව දැනුනි. සක්මන් කිරීමේදී විලුඹ කොට්ටේ සහ මාපැට ඇඟිල්ලේ ඇතුල් පැත්ත මත වැඩි බරක් ඇති බව වැටහේ. පාද දෙකේම යටිපතුලේ පිටපැත්තට බර නොදෙනෙන තරම්ය. නිතර හිත පිට ගියද ඒ බව දැනි නැවත මූල කර්මස්ථානයට ගනිමි. මෙසේ පැය එකහමාරක පමණ සක්මනක නිරත වූෙමි. පරයන්කය අවට ශබ්ද ගැන දැනුවත් වී ශරීරයට අවධානය යොමු කර හුස්ම ගැන බැලිමි. ආස්වාසේ හා ප්‍රස්වාසේ බලන විට ප්‍රස්වාස කාලයේ වැඩි බවක් හැඟිනි. ආස්වාසේ අවසන් වෙනවත් සමගම ප්‍රස්වාසයේ වන ලෙස දැනුනි. ප්‍රස්වාසයේ කෙලවරක් නොතේරුණ අතර සුළු වේලාවකින් ආස්වාසේ පටන් ගැනින මේ යටිකුරු වූ වී අකුරක ආකාරයට යයි හැඟිනි. විවිධ අරමුණු වරින් වර සිතට පැමිණි අතර ඒ බව දැනගත් පසු නැවත හුස්ම වෙත අවධානය දෙමින් විනාඩි 20ක් පමණ භාවනාවේ සිටියෙමි. තෙරුවන් සරණයි. හොඳයි. නිරීක්ෂණය හොඳයි. රචනෙත් හොඳයි. දැන් මේක ප්‍රවිෂ්ඨය කියලා හිතාගෙන මේ ඇති කරගත්ත දේ දිගට ගැම්ම ත්වරණය Java ඇති කිරීම සඳහා නිචිපතා භාවනා කිරීම කරන්න කියලා කියන්න පුළුවන්. හොඳයි. වෙලාවත් හරි. ඔව් මම දැන් 2:00යි වෙලාවනේ. එතකොට අපි යනවා 2:45 පමණ දක්වා සක්මනකට ගියේ වගේ 2:45 ඉඳලා 3:00 වෙනකන් අපි යනවා පරියන්කයකට ඊයේ වගේ 3:00 4:00 අතර සක්මනකින් පස්සේ අපි 4:00ට නැවත රැස් වෙනවා ධර්මදේශනාවට. ඉතින් මතක් කිරීමත් සමග අපි සතිවාරය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා